සම්මා සම්බුදු සරණයි ලෝකවාසේ සේරුද්දනාට මේ හිමිදිරියේ අදෝබට පහදා දෙන්නේ ජීවිතයට සිතුවිල්ලක් තුළින් තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට අවඩක් නොවී ජීවත්වෙන උතුම් මනුෂ්‍යයෙක් වෙන හැටේ පින්වතුනි අපි කරන සමහර දේවල් නිසා මේ මානව වර්ගයාට දැඩිව බලපාන ජාතිය සහ ආගම මේ කාරණා දෙකේදී අපි මොනතරං කරන ක්‍රියාවන් නිසා ආගමට ජාතියට අවඩක් සිද්ධ වෙනවාද. මොහොතක් ඔබ කල්පනා කරල බැලුවොත් ඔබ බෞද්ධයෙක්නා. විහාරස්ථානයකට යනවෙලාවක එහමනත්තං පින්කමකට සම්බන්ධ වෙන වෙලාවක ඔබ යන ස්වරූපය ඔබ ගමන් කරන ක්‍රමය ඔබ අඳින පලදින දේ. ඒ තුළ ඒ රටට ඒ චාතියට ආගමට මොන තරං හානියක් වෙන්න පුළුවන්ද ඒවගේම බෞද්ධිය වනං අපි බොහෝ විට දකිනවා විහාරස්ථානවලදී විශේෂයම බෞද්ධ කොඩි වගේ දේවල් ප්‍රදර්ශනය කරද්දි ඒවැ නම්ගම් සඳහන් කරලා බෝධීන් වහන්සේළඟ කොඩිවැැල් එෙල්ලද්දදි ඒවැ නම්ගම් සඳහන් කරලා තමන් අනව බෝධයෙන් බෞද්ධකම්වල නිරත වෙන අයුරු. එවගේම බොහෝ ආගම්වල බොහෝ ජාතීන්වල කරන අන්තවාදී අදහස් නිසා මේ සුන්දරයි කියලා පවතින ලෝකය තුළ මොන තරං වැරදි සිද්ධ වෙනවාද. තමන් කරන පුංචි දෙයක් නිසා සමහරිවිට කරන පුංචි ප්‍රකාශයක් නිසා ඒ සමාජයේ මොන තරන් කුරිරු වෙන්නට පුළුවන්ද. ඔබ සිංහලද මුස්ලිම්ද බර්ගද හින්දු ද මැලේද ද්‍රවිඩද මේ මොන ජාතියක මොන ආගමකුණත්. අපි හැමෝම මනුෂ්‍යෝ කියන සංකල්පය තුළින්. අපි හැමෝටම ජීවිතයේදී යථාර්ථය අවබෝධ කරගන්ඩ මනුස්ස ගුණ ධර්මික වගාකරගන්ට එවගේම යහපත් ජීවිතයක් ගත කරන්න. මේ මොන හැම ආගමකත් අපට පැහැදිලි කරන්නේ. මොන ජාතියක සංස්කෘතියකුනත් අපට පැහැදිලි කරන්නේ. සියලු සත්වයන් තුල තියෙන් ඕන කරුණාව දයාව මෛත්‍රීය පැතිරිවී යුතු ආකාරය. ඔබ සිංහල මුස්ලීම් ද්‍රවිඩ බර්ග හින්දු මැලේවෙන්නට පුළුවන් හැබැයි. ඔබ සමාජයට යද්දි සමාජ වෙබ් අඩවිවල. අපි මොනතරන්නං වැරදි ප්‍රකාශ නිසා. මේ සමාජයේ තුළ දේශසාගත සිතුවිලි ගොඩ නගනවද. එහෙම නැත්තං සමාජයේ ප්‍රශ්න යුද්ධ ගැටලු මතුකරන විවිධ ප්‍රකාශ කරනවනේද. හැබැයි අපි මොහොතක් හිතුවද. ඒ තුළින් ඔබේජාතියට ඔබේ ආගමට කැලලක් වෙන බව. ඔබ කරන සමහර ප්‍රකාශ නිසා ඔබ කරන සමහර වැරදිකම් නිසා අනේත් සමාජයේ බොහෝ ආගම්වලාය ඔබව මනින බව. ඒතුළින් ඔබව නොවෙයි ඔබේ ජාතියට? ඔේ ආගම ගැන මනින බව ආගමේ මුුවාවෙන් ජාතියේ මුවාවෙන් අපි මිනිස්සු විසිය වශයෙන් මොන තරන්නම් බෙදිලා මොන තරං වැරදි කරනවද. ලෝක දහමතාවය හැම ආගමකම අපට පහල දෙන්නේ පාදල දෙන්නේ සත්පුරුෂයෙක් විදිහට මනුස්සකම් පිරිච්ච කෙනෙක් හැටියට. යහපත් ජීවිත ගත කරනය හැටියට ජීවත්වෙන රටාවයි. අනිත්හයට ප්‍රේම කරලා අනිත් හයට ආදරය කරන අනිත් අයට මෛත්‍රී කරන උතුම් දහමයක් තමයි. පි හැමෙනකොට මුරම වෙලා තියෙන්නේෙ. හැබැයි ඒ ආගමම අද අවියක් කරගෙන. ආගමක් පහරමින් තමන්ගේ ආගමේ තියන උතුම්භාවයට හානිකරන අය කොයි තරං සිදිනවද. හිමිදිරයේ ඔබේ පුංචි දරවාන්ට කියල දෙන්න. මුණු මානව සත්වයාටම මෛත්‍රී කරන අනුකම්පා කරන, ඒවගේම කරුණාව දක්වන සත්පුරුෂයක් වෙන්නට ජීවිතේ හදාගන්න. සමාජය තුළ හමුවන හෑම පුද්ගලේක්ම එකල එයක් තියන? මේ රට තුළ ජීවත්වෙන උතුම් මානව වර්ගයාට අයත්වන මනුෂ්‍යයෙක් බව ඒ හදවතකටම පහදා දෙන්න උත්සාහ කරන්න. ඒතුළින් මේ සමාජයේ අපි දකින සුන්දර ලෝකයක් බවට පත්කරගණ්ඩ අවකාසය ලැබේවි. මේ හිමිදිරිිය උබට දුන් දහම් පණවිඩය ජීවිතේයට ආශිරුවාදයක් වේවා හැම දෙනාට සම්මා සම්බුදු සරණයි.